හරි ආයුබෝවන්. ඔයාලට මම පේනව නේද? පේනව නේද පුතේ? මම පේනව නේද? හැමදාම සිංහල පන්තියට යොත් හම්බෙන්නේ. පේනවනේ. හරි ආයුබෝවන්. සුබ දවසක් වේවා සියලු දෙනාටම. පන්තිය පටන් ගමු පුතේ. පේන්නේ නැහැ. පේනවනේ? හරි පේනවා. ඔව්. හරිනේ. හරි. හරි. ටියුට් එක නැහැ. ටියුට් එක නැද්ද? මම පුතේ ඔයාලට ගෲප් එකකට දැම්ම ටියුට් එක. ටියුට් එක ගෲප් එකකට දැම්මා. හරි. ඔව් ගත්තනේ. අටාතර සිංහල ගෲප් එක. පුතේ මම ඔයාලට කියලා තියෙනවා මගේ ගෲප් එකේ ඔයාලා ඉන්න ඕන. සිංහල මගේ ගෲප් එකේ. ඒතකොට ඒකට තමයි ටියුට් එක දාන්නේ. මං ඉස්සතේ කියවනේ පුතේ නේද? එහෙනම් අපි පන්තියේ පටන් ගමු. දැන් තමයි දන්න ඔයාලා පාඩම ඔයාලගේ තියෙන පාඩම පළවෙනි පාඩම ඔයාලට තිබුණ ඔයාලා ගත වසරේ පොතේ සිංහල පොතේ තියෙන පළවෙනි පාඩම අට වසර සිංහල පොතේ තියෙන පළවෙනි පාඩම පුතේ එතන හාමි ජනකතාව එතනම් ජනකතාව තමයි ඔයාලට තියෙන්නේ. ගෲප් එකේ පොතේ දාන්නේ මම හොඳද? ගෲප් එකට දාන්නේ ගෲප් එකට හරි හරි එහෙනම් අපි බලමු එතන හාමි ජන කතාව. එතන හාමි වල කවුරු පුතේ අච්චුපොත් ගන්න? අච්චුපොත් අතට ගන්නකෝ. අච්චුපොත් අතට අරගෙන එල්ල ගන්නකෝ. ඔයාලගේ පාඩම එතන හාමි. එතන හාමි. දැන් අපි දන්නවා මේක ජන කතාවක්. මොන කතාවක්ද? ජන කතාවක්. ජන කතාවක්. එතකොට ජනකතා ගැන අපි කලින් කතා කරලා තියෙනවා නේද? ජනකතා ගැන අපි කලින් කතා කරලා තියෙනවා. ජනකතා පිළිබඳව අපි කතා කරලා කලින් තියෙනවා නේද පුතේ? ඔව්. ගෲප් එකේ නැහැ. ඔව් ජනකතා. එතකොට ජනකතා පිළිබඳ හඳුනා ගැනීමේදී පුතේ ජනකතාවක් යන කුමක්ද? ඕන දැන් මතකනම් බලන්න. මතකනම් බලන්න මොකක්ද ජනකතාවක් කියලා කියන්නේ? ජනකතාවක් කියලා කියන්නේ මොකක්ද? ජනකතාවක් කියලා කියන්නේ මොකක්ද? මොකක්ද ජනකතාවක් කියලා කියන්නේ? ජනකතාවක් කියලා කියන්නේ මොකක්ද? මොකක්ද ජනකතාවක් කියලා කියන්නේ? කියමු බලන්න. ජනකතාවක් කියන්නේ කුමක්ද? ජනකතාවක් යනු කුමක්ද? ඔව් ජනකතාවක් යනු කුමක්ද? කුමක්ද ජනකතාවක් කියන්නේ? ජනකතාවක් යනු කුමක්ද? ඔව් ලියා තැබීමකින් තොරව මුඛ පරම්පරාවෙන් පරම්පරාවට ආපු ජන සාහිත්‍යය තමයි පුතේ අපි මේ ජනකතාවක් කියලා කියන්නේ නේද? ඔව් මුඛ පරම්පරාවෙන් මුඛ පරම්පරාවට ආපු ජනයා අතරම ප්‍රසිද්ධියට පත් වෙනා වූ ජන සාහිත්‍යය තමයි අපි මේ ලියා තිබීමකින් තොරව. හරි. එතකොට මේ ජන සාහිත්‍ය ගත්තහම පස්සේ ජන සාහිත්‍ය පුතේ ප්‍රධාන කොටස් හතරකින් යුක්ත වෙලා තියෙනවා. එතකොට මේ ජන කතා ගත්තහම ජන කතා ප්‍රධාන කොටස් හතරයි. ජන කතා ප්‍රධාන කොටස් සාහිත්‍ය ප්‍රධාන කොටස් හතරකින් යුක්ත වෙනවා නේද? එතකොට මේ මාපුතේ අපි ඒවට කියනවා බලනවා අෂ්ටපදයේ තියෙනවා මේ ටික පුරාණෝක්ති. පුරාණෝක්ති. පුරාණෝක්ති මිත්‍යා කතා නේද? තාමද පුරාණෝක්ති මිත්‍යා කතා තව උපමා සහ වීර කතා. උපමා කතා වීර කතා. ඔන්න ඔය තමයි ජන සාහිත්‍ය පුතේ ඇතුළත් වෙලා තියෙන්නේ. හරි.
එහෙනම් බලන්න ජන කතාවක් කියලා අපි කිව්වා අතීතයේ මිනිසුන් මම ඔයාලට ජන කතා කලින් හැඳින්වුවා මතක නේද හරි ජන කතා කලින් ඔයාලට හඳුන්වලා දුන්නා නේද ජන කතාවක් යන दक्षता ඒක දක්ෂතා තිබුණා. ඒතර ඒ දක්ෂතා පුතේ එලිදක්වන්නේ මොකෙන්ද? කටින්මයි. නේද? මෙතුනි දන්න දේ තව කෙනෙකුට කියනවා. නේද? දිල්කිට කියනවා. දිල්කි දන්න දේ තවත් දරුවෙකුට කියනවා. අන්න එහෙම කටින් කට කටින් කට කටින් කට තමයි පුතේ මේ ජන සාහිත්‍ය කියන එක පැවතගෙන එන්නේ. නේද? ජන සාහිත්‍ය පැවතගෙන ඉන්නේ කටින්. නේද? එහෙනම් කටින් කට කටින් කට පැවතගෙන ආපු ජන සාහිත්‍ය වල පුතේ जन खता एक जन साहित्य जन मे अतीत जन खता जनश्रुति 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 एक समय जन कथा जनश्रुति वलट आयत अनिदेव मनोज जनश्रुति वलट आयत जनश्रुति वलट आयत अनिदेव मनोज जनश्रुति वलट जनश्रुति वलट आयत अनिदेव मनोज जनश्रुति वलट आयत अनिबुद्धेव जनश्रुति वलट आयत अनिबुद्धेव मनोज जनश्रुति वलट आयत अनिबुद्धेव मनोज मंदम आलट जनश्रुति गन कथा कर अन्न हरि दीन्ने जनश्रुति जनश्रुति अभी गठा मस्त गुडारया अंगतीन वने जनश्रुति गुडारया देवाल अंगतीन वने मनोज जातक कथा मुझे जातक कथा की अर्दा बल जन कवि जन कथा तब सांप्रदायिक जन कवि जन कथा पुराणोक्ति मिथ्याकथा पुराणोक्ति मिथ्याकथा पुराणोक्ति पुराणोक्ति मिथ्याकथा मिथ्याकथा वीरकथा वीरकथा सह उपमा कथा उपमा कथा जन साहित्य जन साहित्य प्रधान अंग हतर पुराणोक्ति विद्याकथा वीरकथा सह उपमा कथा हर नेक मतगति आगे कथाव जन साहित्य कुमन अंगे अर्द जन साहित्य कुमन अंगे अर्द जन साहित्य कुमन अंगे अर्द कुमन अंगे अर्द जन साहित्य कुमन अंगे अर्द अन्न हरे जन कथा वे जन कथा मे हेम जन साहित्य अंग
පොදු ලක්ෂණයක් තියෙනවා. ගෙනහැර දක්වන එක දෙයක් තියෙනවා. ඒ තමයි පුතේ ආප්තෝපදේශයක් හා ආප්තෝපදේශ නැත්නම් උපහැරණ. ඔන්නයි කතා දෙක හැම කතාවකින්ම ඉදිරිපත් වෙනවා. උඩ මේක හැම එකකින්ම උපදේශයක්. ආප්ත කියන්නේ පැරණි. පැරණි උපදේශයක් හරි උපහැරණයක් හරි මොකක් හරි හැම කතාවකින්ම ඉදිරිපත් වෙනවා. ඒක තමයි මේ ජන සාහිත්‍යවල තියෙන විශේෂණක් ලක්ෂණයක් වෙලා තියෙන්නේ. හරි. එහෙනම් අපි දැන් ජන කතාවක් කියන්නේ මොකක්ද කියලා දන්නව නේද? කටින් කට පැවතගෙන ආපු මිනිසා අතරම ප්‍රසිද්ධ වුණු නේද? කතා විශේෂයක්. ජන සාහිත්‍ය ගත්තාන් පස්සේ කොටස් හතර යමනෝද? පුරාණෝක්ති, මිත්‍යා කතා, වීර කතා, උපමා කතා. ඊට පස්සේ ඔය කොටස් හතර ඊට පස්සේ සෑම ජන කතාවකින් ජන සාහිත්‍යයෙන් පුතේ එළිවන තොරතුරක් දෙන්නේ තමයි ආප්තෝපදේශයක් හෝ උපහැරණයක් ඉදිරිපත් වීම. හරි. එහෙනම් දැන් අපි එතනහාමි කතාව දන්නවා නේද? ඔන්න එතනහාමි කතාව අපි කියන්න යන්නේ මේ ඉන්නේ එතනහාමි නේද? මේ ඉන්නේ එතනහාමි. හරි. ඔව්. එහෙනම් හරි. එතනහාමි කතාව කියවලා තියෙනවද? එතනහාමි කතාව කියවලා තියෙනවද පුතේ? ඔව්. කියවලා තියෙනවා. එතනහාමි කතාව කියවලා තියෙනවද? ඔව්. එහෙනම් එතනහාමි කතාව අපිට ආදර්ශයක් මොකක් හරි උපහැරණයක් හෝ ආප්තෝපදේශයක් ගෙන දෙනවා පුතේ. බලන්නකෝ අපි කතාව හරි පොඩි කෙටි කතාවක් තියෙන්නේ. අපි ඒක බලමු නේද? මොකක්ද වෙන්නේ පුතේ? ඔව් තුන් පාරක් කියවුවා. මොකක්ද වෙන්නේ? අන්න එක ගමක නේද? ඊට ගමක දෙන්නෙක් ඉන්නවා. මේ ගමේ පුතේ හැදෙනවා අමුතු ලෙඩක්. මොකක්ද පුතේ? මොකක්ද හැදෙන ලෙඩේ නම? මේ ලෙඩක් හැදෙනවා. මොකක්ද ඒ ලෙඩේ නම? අන්න හරි. කටගාය. ඔන්නේ ගමේ කටගාය කියන ලෙඩක් හැදෙනවා. දැන් ඔයාලා දන්නවද පුතේ කටගාය කියන්නේ මොකක්ද කියලා? කටගාය නෙමෙයි. ඔන්නේ කටගාය නෙමෙයි කටගාය. කටගාය. කටගාය කියලා දැකලා දැන් ඔයාලටත් ඒක හැදිලා ඇති මේ කට ඇතුලේ චූටි චූටි බිබිලි හැදෙන්නේ පුතේ චූටි චූටි බිබිලි జాතියක් හැදෙන්නේ එතකොට ඒ බිබිලි වලට සුදු පාටට වගේ නිකන් හැදෙනවා නේද හැදුනම සැරකන්න බෑ එතකොට මේක රෝග ලක්ෂණයක් තමයි මේක හැදුනම මොනවද කන්න බැරි මේක හැදුනම කන්න බැරි දෙයක් වෙනවා මාද මිරිස් කන්න බෑ නේද මිරිස් කන්න බෑ මිරිස් කන්න බෑ මිරිස් කෑමට නොහැක නේද හරි එතකොට කටගාය දැන් ඔයාලා පුතින් මේ කටගාය කියන එක හැදෙලා තියෙනවද කට ඇතුලේ පොඩි බිබිලි බිබිලි වගේ කටගාය කියලා ලෙඩේ හැදෙලා තියෙනවද ඔයාලට කටගාය කියන එක හැදෙලා තියෙනවද ඔයාලට නැද්ද සමහර දරුවන්ට හැදෙනවා ඒක කියන්නේ සාමාන්‍ය ලඩක් එක කට ඇතුලේ තියෙන පොඩි පොඩි බිබිලි විශේෂයක් හැදෙන පුතේ තුවාලයක් වගේ නිකන් ඔව් එතකොට සැරක් ගන්න බෑ සාමාන්‍ය කඩේ තුවාලයක් තුන සරකන්න බෑනේ නේද? ඉතින් මෙන්න මේ කියන ඩිංගිරි යාල කියන මේ පවුලේ ඉන්න කෙනාටත් මේක හැදෙනවා. හතගාය හැදෙනවා. ඉතින් දවසක් දා මේ ඩිංගිරි රාලගේ බිරිඳ ඩිංගිරි යාල කුඹරේ ගිහින් එද්දි මෙයා අන්න කියලා උයලා යන්න යනවා. නේද? එතකොට මේ මේ අද්දි මෙයාට මගදී හම්බෙලා නේද දෙවලටදී හම්බෙලා කියනවා අන්න උයල ඇති ගිහින් කන්න කියලා නේද ඔව් පිටිරොද්දාගේම හදලා තියෙනවා ගිහින් කන්න කියලා දැන් කොහොමවත් දින්දිරාල බඩගින්නෙන් තමයි එන්නේ ඇවිල්ලා දැන් ඔයාලවත් එහෙම ඉස්කෝලේ ඇල්ලවට පස්සේ බඩගින්න වුණාම කන්න හොයනවනේ ඒ වගේ තමයි මේ දින්දිරාල ඇවිල්ලා කන්න හොයලා ඔව් කන්න හොයලි වෙලලා බලද්දි ගිහින් හොඳටම කනවා නේද හොඳරම කනවා දැන් මම දකිනවා මේ මඩක්කුවේ තියෙනවා දකිනවා හොද්දකුත් හදලා මොකද්ද පුතේ මඩක්කුව කියන්නේ මුඩුක්කුවේ නේ මඩක්කුවේ මොකද්ද මඩක්කුවේ කියන්නේ මඩක්කුව කියන්නේ මඩක්කුව මඩක්කුව කියන්නේ නිකන් මැටි භාජනයක් හරිද මැටි භාජනයක් ඒකේ හොද්දක් තියෙනවා දකිනවා මේ ඩිංගිරි දාන ඕ ඩිංගිරි දාලා දැන් මේකට බඩ ගිනි වෙලා හොඳටම කාලා 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 නේද බඩ පුරෝගෙන දැන් කාලා
मेक මෙහෙම නැත්නම් ඩිංගිරාලා මෙහෙම තමන් උයපිල් ගැන වර්ණනා කරපු කේ සතුටට ඩිංගිරාලාත් හරි උජාරුවට එයාත් බත් කන්න කුස්සියට යනවා නේද? ඔව්. කුස්සියට යනකොට කුස්සියේ අධිපති දැන් මෙහා ගිහිල්ලා වළං අරලා බලනවා. කවුද? කවුද පුතේ කුස්සියේ දිහේ වළං අවස්සලා බලන්නේ? නේද? කවුද? වළං අරලා බලන්නේ කවුද? එතන හාමි. එතන හාමි බලද්දී मोनोदी प्रश्न गेदर उतन हामी तमंगे अम्मला हम मोहल्य विश्वास अतर एक विश्वास शास्त्र शास्त्र हितना मे मीसू अतर तिबीच एक शास्त्र शास्त्र කොහොමද මේක දැනගන්න ඕන කියලා ඔන්න දෙන්න එක යන්න යනවා හරි නේද ඔන්න දෙන්න එක සාස්තරයක් අහන්න යනවා ඉතින් දැන් ඔයාලා පුතේ සාස්තර අහලා දිනවලු සාස්තර අහලා දිනවලු ඔව් අහලා දිනවා දැන් ඔන්න දැන් මෙහෙම එතන හාමි කෑ ගැවුවට සංගේ හවරිය නැති වෙච්ච එකට සාස්තරයක් අහමු කියලා නමුත් ඩිංගිරාලා නම් සාස්තර අහන්න ටිකක් කැමති නෑ නේද සාස්තර පිළිගන්නේ නැහැ ඩිංගිරාල නේද කොහොම වුණත් මේ එතන හාමිගේ කෑ ගැහිල්ලට කනක් ඇහෙන නැතුව ඇදනේ ඔය එක්කත් සාස්තරය අහන්න යනවා ඔයාලා සාස්තර අහන්න ගියාම ඇත්ත කියලා දෙනවද ඇත්ත කියලා දෙනවද ඔයාලා සාස්තර අහන්න ගියාම ඇත්ත කියලා දෙනවද ඇත්ත කියලා දෙනවද නැහැ ඇත්ත කියලා නැහැ නේ කොට වන් දැන් දෙන්න දැන ගන්නව හරි නැතුන දෙයක් තමයි ඇත්ත නැතුන දෙයක් තමයි කියලා හිතා ගන්නව නේද හරිද කියලා අහනව නේද ඊට පස්සේ එතන හාමි කියනවා හරි හරි කියලා බඳගෙන ඉන්නව නේද ඊට පස්සේ මොකද වෙන්නේ බලන්න සාස්ත්‍රකාරයා මෙහෙම කියනවා මේකේ හැඩේ දිගටියටත් තියෙනවා රවුමටත් තියෙනවා බලන්න එතකොට දැන් හවරිය කියන එක දැන් ඔයාලා දන්නවනේ හවරිය अम्मला
प्रोजन हरिदर बला हरी हरी कियलास्तरेना हरगट की आगे बलास्तर कार्य शास्त्र वरदीन तन मेक हरी बरसार हिंदा दिने एक मारे मार खर दागने दीनवा गोणी दाला बरसार हिंदा दिने एक अरे कर मारे मार हिंदी विनि बरसार हिंदाहमद बरसार दयाकुनेवरियहमद बरसार दयाकोमद बरसार दयाकलावरी बरसार दया निमेवरी बरसार दया निमे उपदेश देवट किया मुखा देवट किया नियर अभी बाकी वेल दिखी अनेक तपिका देवट गेला देवट दिपी मटवेला देवट जनकथावी आदर्श मुखाधपुते आदर्श दिन मुखाधपुते दिन आदर्श उपदेश आदर्श 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 अभी पलवी के बल होने मैटी बाजन दीन मेटी वाली हजन बाजन सामान मेक
නෑමිලි නෑමිලි දැන් ඉස්සර දේවල් වල තියෙන පුතේ දැන් ඉන්න දරුවෝ මේව දන්නේ නැහැනේ නේද ඔව් දැන් මොනවද පුතේ මේකෙන් අපිට ගන්න තියෙන ආදර්ශ මොනවද උපදේශ මොනවද පුතේ කො ඔයාලගේ වල නැද්ද මේ නෑමිලි කියන්නේ නෑමිලි මේ මඩක්කු කියන්නේ මැටි භාජනයක් ඉස්සර තමයි ඉස්සර කාලේ දේවල් වල මේව තියෙනවා ඔව් ඔව් හවරේ කියන්නේ බුරු කොණ්ඩේ දැන් ඉතින් එහෙනම් අපි මොන හරි ලිකල් ලියාගමු නේ හරි ඔයාලා එහෙනම් පොත අරගෙන ලියා ගන්න එතන හාමි කියලා එතන හාමි පුතේ ඔයාලට ටියුට් එක තියෙනව නේද ටියුට් එක තියෙනව නේද ටියුට් එක තියෙන ටියුට් එක තියෙනවා නේද ඔව් එහෙනම් අපි දැන් දන්නවා ජන කතාවක් කියන්නේ මොකක්ද කියලා දන්නව නේද හරි එහෙනම් අපි ජන කතාවක් කියන කුමක්ද කියලා ලියාගමු ජන කතාවක් කියන කුමක්ද කියලා ලියාගමු හරි ජන කතාවක් කියන කුමක්ද කියලා ලියාගමු ඔව් ටියුට් එකේ හරි ඔයාලගේ පොතේ හරි කමන්නෑ ලියාගන්න පුතේ යන්න ජනකතාවක් කියනු ජනකතාවක් කියනු ලිවීමේ ක්‍රමයක් ජනකතාවක් යනු ලිවීමේ ක්‍රමයක් ලිවීමේ ක්‍රමයක් නොදැන සිටි මිනිසුන් ලිවීමේ ක්‍රමයක් නොදැන සිටි මිනිසුන් තුලම ලිවීමේ ක්‍රමයක් නොදැන සිටි මිනිසුන් තුලම නිර්මාණය වී කටින් කට පැවතගෙන ආ ලිවීමේ ක්‍රමයක් නොදැන සිටි මිනිසුන් තුළම නිර්මාණය වී කටින් කට පැවතගෙන ආ කටින් කට පැවත ආ කටින් කට පැවත ආ කතා විශේෂයකි කතා විශේෂයකි හරි ටියුට් එක නැද්ද උනාට කවන්න නෑ පුතේ දැන් මන් ටියුට් එක ෂෙයා කරලා තියෙනවා ඔයාලට ටියුට් එක ෂෙයා කරපු එක පේනවද ट्यूट के शेयर कर रुपये के हम मोटों पे इन्हें बने इधर ओ इन्हें मैं के मलांग अपने उत्तर लिया न पुलवार ने इधर उधर आटवासर सिंहल ग्रुप के घर दाल थी इन्हें वाले एक घर जोइन ने इधर हर ने इधर हरे हरे इन्हें आप इधर जाना कहाँ क्या ना कुमांस जीरा लिया आगर तने इधर हरे और ने ना पालने प्रश्न इधर අපි උත්තර කියන්න යන්නේ නේද ඔයාලා ඩියුට් එක print out එකක් ගන්න ඩියුට් එක print out එකක් ගන්න පුතේ එතකන් අපි උත්තර ටික දැන් ලියමු නේද හරි හරි ලියා ගන්න එහෙනම් පළවෙනි ප්‍රශ්නය දැන් ඔයාලා දැන් මට උත්තර ටික කියන්න ඕන මම කලින් මේව සාකච්ඡා කරා හරි ජන සාහිත්‍යයේ ප්‍රභේද හතර දක්වන්න මොනවද පුතේ ප්‍රභේද හතර කියන්න බලන්න මොනවද ජන සාහිත්‍යයේ දින පුරාණෝක්ති තව මොනවාද පුරාණෝක්ති තව මොනවාද තව පුරාණෝක්ති මිත්‍යා කතා පුරාණෝක්ති මිත්‍යා කතා වීර කතා තව පුරාණෝක්ති මිත්‍යා කතා වීර කතා උපමා කතා ලියා ගන්න හතර හතර ලියා ගන්න පුරාණෝක්ති
वीरकथा पुराणों की वीरकथा मिथ्याकथा पुराणोक्ति मिथ्याकथा उपमाकथा वीरकथा वीरकथा हरने दे हरे ඊළඟට හරි ඊළඟට ජනකතා කරුවාගේ පරමාර්ථය වන්නේ කුමක්ද? ජනකතාවක පරමාර්ථය මොකක්ද? හරි මොනවාද? පළවෙනි උත්තරය අයිම කියන්න. පුරාණෝක්ති උපමා කතා පුරාණෝක්ති ලියන්න ඕනද? පුරාණෝක්ති හරි එතකොට දෙවනි ප්‍රශ්නය බලන්නකෝ බලන්න දෙවනි ප්‍රශ්නය මේක මේ ප්‍රශ්නය නේද ජනකතා කරුවාගේ පරමාර්ථය වන්නේ කුමක්ද මොකක්ද පුතේ ජනකතා කරුවාගේ පුතේ ඔයාලගේ ප්‍රශ්න වලට පස්සේ කියන්න හොඳ ඒ කියන්නේ අවසානයේදී මේ පන්ති ඉවරනකොට කියන්න එතකොට මම ඒකට උත්තර දෙන්නම් හරි මොනවද පුතේ ජනකතාකරුවාගේ පරමාර්ථය මොකක්ද? ඕ උපදේශයක් හෝ උපහැරණයක් ඉදිරිපත් කිරීම නේද? අන්න හරි ලියන්න උපදේශයක් හෝ උපහැරණයක් ගෙන ඒම නැත්නම් ඉදිරිපත් කිරීම උපදේශයක් හෝ උපහැරණයක් ඉදිරිපත් කිරීම උපදේශයක් හෝ උපහැරණයක් ඉදිරිපත් කිරීම හරි තුන්වෙනි ප්‍රශ්නය ඊළඟට තුන්වෙනි ප්‍රශ්නය මොකක්ද පුතේ ආ තුන්වෙනි ප්‍රශ්නෙට අපි උත්තර ලිව්වේ තුන්වෙනි ප්‍රශ්නෙට නේද උත්තරය ලිව්වේ අපි නේද තුන්වෙනි එක නේද ලිව්වේ තුන්වෙනි එක ලිව්වේ නේද දෙවෙනි එක අපිට අත්හැරනනේ ජන කතා කරුවාගේ පරමාර්ථය වන්නේ කුමක්ද කියන එක මොනවාද පුතේ පරමාර්ථය අපි ජන කතා කරුවාගේ ප්‍රධාන අරමුණ වන්නේ කුමක්ද කියලා ලිව්වනේ නේද මොකද්ද අරමුණ මොකක්ද තුන්වෙනි ප්‍රශ්නේ අරමුණ ජන කතා කරුවාගේ ජන කතාවක ප්‍රධාන අරමුණ මොකක්ද අරමුණ අපි තුන්වෙනි එක නේද උත්තර ලිව්වේ අපිට දෙවෙනි ප්‍රශ්නේ පොඩ්ඩක් අතෑරුණානේ අන්න හරි ඔව් අන්න හරි ජන කතා කරුවාගේ පරමාර්ථය මොකක්ද පරමාර්ථය පරමාර්ථය මොකක්ද පරමාර්ථය ඔව් මිනිසාගේ ජීවන රටාව නේද මිනිසුන්ගේ ජීවන රටාව ඔව් මිනිසුන්ගේ නුවණ ඉදිරිපත් කිරීම තමයි ජන කතාවක අරමුණ වෙන්නේ නේද තුන්වෙනි ප්‍රශ්නේ ලියන්න එහෙනම් අතුන ලියන්න තුන මිනිසුන්ගේ ජීවන රටාව මිනිසුන්ගේ ජීවන රටාව මිනිසාගේ ජීවන රටාව මිනිසාගේ ජීවන රටාව ඔවුන්ගේ දැනුම ඉදිරිපත් කිරීම මිනිසුන්ගේ ජීවන රටාව ඔව් දෙවනියක උත්තරේ දෙවනියකට උත්තරේ මේ කියන්නේ දෙවනියකට උත්තරේ අපි තුන්වෙනියකට ඉස්සෙල්ලා ලිව්වේ මේ දෙවනියකට උත්තරේ
අපිට ඉස්සෙල්ලා ප්‍රශ්නයක් පොඩ්ඩක් මගහැරුණා. දෙවෙනි එකට උත්තරේ පුතේ කියන්නේ. ඔව්. මිනිසාගේ නුවණ නේද? නැත්තම් අපි එකට කියනවා ජීවන රටාව සහ දැනුම. කොයි වගේද කියලා පෙන්වන්න තමයි මේ ජන කතාව ඉදිරිපත් කරන්නේ නේද? ඔව්. ජීවන රටාව දැනුම පිළිබඳ ඉදිරිපත් කිරීම. හරි. ඊළඟට හතරවෙනි ප්‍රශ්නය කටගාය නැමැති රෝගයේ ලක්ෂණ කවරේද? කටගාය නැමැති රෝගයේ ලක්ෂණ අන්නාරි. අන්නාරි පොතේ මිදිස් කියලා જાතියක් කන්නට බෑ කියලා නේද? ඔව්. සැරසෑමට නොහැකි වීම නැත්නම් මිරිස් කෑමට නොහැකි වීම. හතරවෙනි ප්‍රශ්නය මිරිස් කෑමට නොහැකි වීම. මිරිස් කෑමට නොහැකි වීම. හරි. තුන්වෙනි ප්‍රශ්න තමයි පුතේ කිව්වේ. තුන්වෙනි ප්‍රශ්න උත්තරේ තමයි කිව්වේ උපහරණයක් හෝ උපදේශයක් ගෙන ඒම. දෙවෙනි එකට උත්තරය දෙවැනි එකට උත්තරේ කිව්වා ජීවන රටාව දැනුම ඉදිරිපත් කිරීම කියලා නේද? හරි. ඊළඟට පහ මඩක්කුව යන්නේ හේ අර්ථය මොකක්ද පුතේ? ඔව් මැටි භාජනය නැති මැටි වළඳ මැටි භාජනය ඔව් මැටි බඳුන කියන එක නේද? ඕක තමයි. ඔව් අපි කියනවා මේ මඩක්කුවට නේද? හරි. ඊළඟට එතන හාමිට සතුටක් ඇති වූයේ ඇයි පුතේ? එතන හාමිට සතුටක් ඇති වූයේ ඇයි? අන්න හරි භාග්‍යා. ඇයි පුතේ? මොකක්ද? ඔව් තමන් උයපු කෑම පිළිබඳ වර්ණනා කරා නේද? ඔව් තමා ඉව් නැත්නම් තමා පිසු කෑම පිළිබඳ වර්ණනා කරන නිසා තමාගේ කෑම පිළිබඳව වර්ණනා කරන නිසා නේද? ඉංග්‍රාසි වර්ණනා කරා. ඒකේ තියෙන උජාරුව. හරි. පස්වෙනි උත්තරේ මැටි බඳුන. පස්වෙනි එකට උත්තරේ මැටි බඳුන. දැන් අපි හයවෙනි එක උත්තරේ තමයි කිව්වේ නේද? ඔව් තමා පිසු කෑම පිළිබඳව වර්ණනා කරන නිසා තමයි පොඩ්ඩක් සතුටක් ඇති වුණේ නේද? ඔව්. හරි. ඊළඟට ඔව් යුම් ගැන වර්ණනා කරා. ඊළඟට දෙන්නා දෙමහල්ලා යනුවෙන් අදහස් කරන්නේ කවුරුන්ද? දෙන්නා දෙමහල්ලා කියන්නේ කවුද? දෙන්නා දෙමහල්ලා. එතන දෙන්න දෙමහල්ලා කියලා අදහස් කරේ කවුද? බිරිඳ හා සැමිය. බිරිඳ හා සැමිය. නැත්තම් සාමි පුරුෂයා හා භාර්යා. දෙන්න දෙමහල්ලා කියලා කිව්වේ සාමි පුරුෂයා හා භාර්යා. භාර්යාව. සාමි පුරුෂයා හා භාර්යාව. බිරිඳ හා සැමියා. අනේද? හවරිය නැති බව දැන ගැනීමට ඔවුන් සිදු කළ ක්‍රියාව කුමක්ද? හවරිය නැතුණාට පස්සේ යාලා කරේ මොකක්ද පුතේ? පස්වෙනේට උත්තරේ මැටි බඳුන. අන්න හරි. අපි දැන් කතා කරන්නේ අටවෙනි ප්‍රශ්නය. අටවෙනි ප්‍රශ්නය හවරිය නැති බව දැන ගැනීම සඳහා ඔවුන් සිදු කළ ක්‍රියාව කුමක්ද? කුමක්ද ක්‍රියාව? කුමක්ද ක්‍රියාව? ක්‍රියාව කුමක්ද? කුමක්ද ක්‍රියාව? සාස්තරයක් බැලීමට යෑම නේද? අන්න හරි. සාස්තරයක් බැලීමට යෑම. ඔව් සාස්තර බැලීමට යෑම. හරි. ඊළඟට නමය සාස්තර කාර්යයට එම සාස්තරේ වැරදුනේ ඇයි? ශාස්ත්‍රයේ වැරදුනේ ඇයි පුතේ? ශාස්ත්‍රයේ වැරදුනේ ඇයි? ශාස්ත්‍රයේ වැරදුනේ ඇයි? මොකක්ද පුතේ ශාස්ත්‍රයේ වැරදෙන හේතුව? ශාස්ත්‍රය
වැරදෙන්න හේතුව මොකක්ද? සාස්තරේ වැරදෙන්න හේතුව හයට උත්තරය තමා උයපු කෑම පිළිබඳ වර්ණනා කරන නිසා. හරි. ඔයාලා ලියාගන්න වෙන ප්‍රශ්න දෙන්න පුතේ. හයර නේද ලියවනේ? හයර ලියවනේ හතට දෙන්න දෙමහල්ලා කියන්නේ බිරිඳ හා සැමිය. බිරිඳ හා සැමිය. බිරිඳ හා සැමියා කියලා කිව්වත් සැමියා බිරිඳ සැමියා නැත්නම් සාමි පුරුෂයා භාර්යාව. හරිද? අට ශාස්ත්‍රයක් බැලීමට යාම. හරි. නමය ශාස්ත්‍ර කාර්යයටම ශාස්ත්‍රේ වැදුණේයි. මොකද්ද? ඔත්තු ඔත්තුව වැරදුන නිසා නේද? ඔව්. ඔත්තුව වැරදුන නිසා. ඔත්තුව වැදුන නිසා නැත්තම් බොරු ඔත්තුවක් ලැබීම නිසා. ඔත්තුව වැරදුනා නේද? ඔත්තුව වැරදුන නිසා. ඔත්තුව වැරදුන නිසා. ඔව්. ඔත්තුව හරියට ලැබුණේ නැහැ නේද? ශාස්ත්‍රකාරයෙ හිතුවේ හිතුවේ කොහොම හරි මේ දෙන්නාවේ අර අල හොරාගෙන ඒක තමයි අහන්නේ ඇත්ත කියලා නේද? අලින් දවසක ගමේ අල හොරාගෙන ඉඳි බල නේද? ඒක ගැන දැනගන්න තමයි එන්නේ ඇත්ත කියලා හිතාගෙන ඒ ගැන කිව්වනේ. ඒක ඔත්තුව වැරදුනා නේ. ඔව්. 10 මිනිසුන් වල පවත්නා විශ්වාසය පාඩමෙන් උපුටා දක්වන්න. මොකද්ද විශ්වාසය? මිත්‍යා විශ්වාස නේද? සාස්ත්‍ර ඇසීම. ඔව්, සාස්ත්‍ර බැලීම මිත්‍යා විශ්වාසය. গুপ্ত අදහස් නේද? නැති වෙන දේවල් ගැන, වෙන්නේ නැති දේවල් ගැන නේද? ඔව්. මිත්‍යා එහෙම නැත්තම් සාස්ත්‍ර බැලීම. සාස්ත්‍ර. හරි. එහෙනම් මම ඔයාලට විනාඩියක් දෙන්නම්. ඔයාලට විභාගයට අනිවාර්යෙන් එන ප්‍රශ්න මේවා. පුතේ අවස්ථා සම්බන්ධය. මේකට කියන්නේ අවස්ථා සම්බන්ධය. බලන්න පහත ප්‍රකාශයෙන් ප්‍රකාශයන් පහත ප්‍රකාශයන් කාලකින් කාහට ප්‍රකාශ කරන ලද්දද යන පාඩමෙන් උපුටා ගන්න. පාඩම තමයි යන දෙන්නේ. නේද? දැන් ඔන්න මම ඔයාලට විනාඩියක් දෙන්නම්. ලියමු බලන්න. ඉක්මනට ලියමු. ඉක්මනට ලියන්න බලන්න. ඉක්මනටම ලියමු. ඔව්, මේක ලියන්න ඕන. විසින් දාලා ලියන්න ඕන. කා විසින් කාහටද කියලා. හොඳද? කා විසින් කාහටද කියලා ලියන්න ඕන. මේ වගේ ප්‍රශ්න වලට විභාගයට අනිවාර්යෙන්ම එනවා. හරි. විනාඩියක් දෙන්න ලියන්න. විනාඩියක් දෙන්න ලියන්න. හරි. පළවෙනි එකද මේ ඇහුනද බත් උයලා ඇති කාටද පුතේ? කාටද? හරි. බලන්නකෝ මේ ඇහුනද බත් උයලා ඇති කාටද කියන්නේ? එතන හා මේ විසින් ඩිංගි ඩාලට නේද? එතන හා මේ විසින් ඩිංගි ඩාලට. එතන හා මේ විසින් ඩිංගි ඩාලට තමයි මේක කියන්නේ. ඔව්, එතන හා මේ විසින් ඩිංගිරාලට. ඊළඟ මේ ඇවිල්ලා තියෙන්නේ නැති වුණු දෙයක් ගැන අහන්නයි. කවුද? ශාස්ත්‍රකාරයා විසින් එතන හාමිට හා ඩිංගිරාලට නේද? ශාස්ත්‍රකාරයා විසින් එතන හාමිට හා ඩිංගිරාලට. හරි නේද? හරි. අදනම් බඩ පිරෙන්නම බත් කෑවා. අදනම් බඩ පිරෙන්නම බත් කෑවා. කාටද කියන්නේ? ඔව්. එතන හාමී සෝරි ඩිංගිරි ආල විසින් එතන හාමිට නේද? ඔව්. ඩිංගිරි ආල විසින්
එතන හාමිට තමයි කියන්නේ නේද? ඈ බොලේ හවරිය කොහොමද බරසාර දෙයක් උනේ? ඈ බොලේ හවරිය කොහොමද බරසාර දෙයක් උනේ? හතරවෙනි එකට ඈ බොලේ හවරිය කොහොමද බරසාර දෙයක් උනේ? අන්න හරි. එතන හාමේ විසින් සාස්ත්‍රකාරයාට නේද? ඔව් එතන හාමේ විසින් සාස්ත්‍රකාරයාට. හරි ඊළඟට දෙයනේ මොනවද මේ කාලා තියෙන්නේ? දෙයනේ මොනවද මේ කාලා තියෙන්නේ? මොකක්ද? ආ එතන හාමේ විසින් දින්දිරාලට නේද? එතන හාමේ විසින් දින්දිරාලට. ඔන්න එහෙනම් අපේ ඒ පාඩම ඉවරයි නේද? හරි දැන් පොතේ අපි වාර්ථ මම ඔයාලට කියන්න යන්නේ ජනශ්‍රතියේ තවත් එක අවස්ථාවක් එක අංගයක් ජනශ්‍රතියේ තවත් එක අංගයක් වෙන දැන් අපි කතා කරා ඔව් ජන කතාව නම් අපි කතා කරා නේද ජන කතා පිළිබඳ දැන් මම කියන්න යන්නේ සාම්ප්‍රදායික යෙදුම් කියන එක සාම්ප්‍රදායික යෙදුම් ඔතේ සාම්ප්‍රදායික යෙදුම් කියන්නේ මේ ජනශ්‍රදයක එක අංගයක් හොඳට මතක තියාගන්න එක හොඳද ඔව් සාම්ප්‍රදායික යෙදුම් කියන්නේ ජනශ්‍රදයක එක අංගයක් ඒ නිසා දැන් මේක හොඳට මතක තියාගන්න එහෙනම් අපි සාම්ප්‍රදායික යෙදුම් කියලා මුත්තේ සාම්ප්‍රදායික යෙදුම් සාම්ප්‍රදායික යෙදුම් කියන එක අපිට ගන්න පුළුවන් කොටස් කීපයක් තියෙනවා මොනවද සාම්ප්‍රදායික යෙදුම් ගන්න පුළුවන් කොටස් කීපයක් තියෙනවා මොනවද ප්‍රස්තාවතිරළු තව ප්‍රස්තාවතිරළු රූඩි අත අපි ඉංග්‍රීසි කියලා කියන්නේ වල නේද රූඩි යුගලපද ආප්තෝපදේශ එතකොට මෙන්න මේව තමයි අපිට ගන්න පුළුවන් සාම්ප්‍රදායික යෙදුම් යටතේ නේද ඔව් ඔව් නේද එතකොට මෙන්න මේ වුතේ එකල ජන සමාජය තුලින් පැවතගෙන ආපු දේවල් ප්‍රස්තාව පෙරලා රූඩි යුගලපද ආප්තෝපදේශ නේද එතකොට දැන් ප්‍රස්තාව පෙරලා දැන් නිර්මාණය වෙනවද දැන් නැහැ නේද ස්වාභාවික පරිසරය තුලින් ඇතැම් සිදුවීම් තුලින් මේ ජනයා අතරම සිදු වුණ දේවල් තුලින් තමයි මේවා හදාගෙන තියෙන්නේ එකල හිටපු මිනිස්සු නේද ඒවා කටින් කට පැවතගෙන ආවිල්ල තියෙනවා හරි එහෙනම් මම දැන් මේක ඔයාලට ටියුට් එකට ඇතුළත් කරලා තියෙන්නේ ටියුට් එක නැති කෙනෙක් ඉන්නව නම් මේක ලියා ගන්න පුළුවන් ටියුට් එක නැති කෙනෙක් ඉන්නව නම් මේක ලියා ගන්න පුළුවන් හරි නේද හරි මම අහනවා හරි දැන් මට කියන්න බලන්න මොකක්ද පුතේ ප්‍රස්තාපිරුලක් කියන්නේ ප්‍රස්තාපිරුලක් කියන්නේ කුමක්ද ප්‍රස්තාපිරුලක් කියන්නේ මොකක්ද ප්‍රස්තාපිරුලක් කියන්නේ මොකක්ද ප්‍රස්තාපිරුලු ප්‍රස්තාපිරුලු මොනවද පුතේ ප්‍රස්තාපිරුලු කියන්නේ ඔව් තැනට ඔබින කියමන් කියලා කියනවා නේද කිය යුතු කාරණය කෙටියෙන් පැහැදිලිව රසවත් ලෙස කියවට තමයි පුතේ ප්‍රස්තාපිරළු භාවිතා කරන්නේද අපි ප්‍රස්තාපිරළු භාවිතා කරන්නේ තැනට ඔබින කියමන් විදියට නේද දැන් ඔන්න මෙහෙම යනකොට නේද අදීශ පාරදි වැටිලි ඉවර වෙලා වැටුන මදිවට බල්ලෙකුත් කන්නේ ලෝගෙන එනවා නේද බල්ලෙකුත් හපා කනවා නේද දැන් අදීශයල පන්ති ළමයට කියන්න හදන්නේ නේද මොකද්ද කියන්නේ මන්ට නිකන් ගහෙන් වටු මිහට ගොනා යන්නවා කියලා එතන මේක අහන්න ළමයි
මේක අහන්නු යාළුව හිතනවා ආ මෙයාට දැන් කරදරයක් පිට කරදරයක් වෙලා තමයි නේද සමහරලාට කියනවා බල්ලා පිටුරු කන්නේත් නැහැ කනගුණාට දෙන්නේත් නැහැ කියනනේ ඒ මොකද එහෙම කියන්නේ සමහර කෙනේ තමන් ප්‍රයෝජනට ගන්නෙත් නැහැ යා අන්ත දෙන්නේත් නැහැ ඒ නිසා කියනවා බල්ලා පිටුරු කන්නේත් නැහැ කනගුණාට දෙන්නේත් නැහැ කියලා දැන් ඔන්න ඔයාලගේ පන්තියේ යාළුවෙක් ඉන්නවා ඒ ආලුවට මොනවාරි වටිනා දෙයක් ලැබිලා ඒකෙන් හරි ආඩම්බරෙන් ඉලා ඉන්නවා ආඩම්බරෙන් ඉන්නවා මොකද්ද ඔයාලා ඔය අදිටු කියන්නේ මොකක්ද කියන්නේ වෙන්නේ ඔයාලගේ ආලුවෙක් පන්තියේ හොඳ මොනවාරි දෙයක් ලැබිලා හොඳ ආඩම්බරෙන් කාට එක්ක කතා නොකර ඉන්නවා එතකොට අපිට කියන්නේ වෙන්නේ මොකක්ද අන්න හරි කටුසේ කඩේ අත්තරම් බැඳ වගේ කියලා නේද ඔව් ඔයාලගේ පන්තියේ ආලුවෙක් ඉන්නවා හරි ලෝභයි කිසිම දෙයක් නැහැ රුපියලක් අත් ඉදන් කරන්නේ අපි අර ඒතර කොහොමද කියන්නේ හරි ලෝභ කෙනෙක් ඉදියොත් කොහොමද කියන්නේ නිකන් අපි කියනවා ගලෙන් පට්ටයක් ගන්නවා කියලා නේද ඉබ්බගෙන් පියාටු ගන්න මෙයාගෙන් රුපියලක් ගන්නවට වඩා හොඳයි තේරුණි ඉබ්බගෙන් පියාටුවක් ගන්න එහෙම කියන්නේ නේද ඔව් සාමනාද සාමනාද ඔයාලගේ ආලෝකයේ තියෙන පුළුවන් පන්ති එක එකටම ඉන්නේ ආලෝ දෙන්නේ නේද? කපටි ආලෝ දෙන්නේ කිව්වොත් අපි කියනවා රයි ගමයයි ගම් පොලේ වගේ කියලා මේ දෙන්න. නේද? ඔය වගේ අදහස් කියනවා. තාමනාද? තාමනාද ඔයාලා දන්න. ඔව්. ඔන්න ඔය වගේ පොඩාරයක් තියෙනවා නේද? ඔව් පොඩාරයක් තියෙනවා. හරි. එහෙනම් පුතේ බලන්න අපිට මේ වගේ ප්‍රස්තාවිරලු ගණනාවක් ඉදිරිපත් වෙලා තියෙනවා නේද? ප්‍රස්තාවිරලු ගණනාවක් ඉදිරිපත් වෙලා තියෙනවා. හරි එහෙනම් ලියා ගන්න ප්‍රස්තාවිරලක් යන කුමක්ද කියලා. ප්‍රස්තාවිරලක් යන කුමක්ද කියලා ලියන්නකෝ. ප්‍රස්තාවිරලක් යන කුමක්ද කියලා ලියා ගන්න. ප්‍රස්තාවිරලක් යන කුමක්ද යන ලියා ගන්න. ලියන්න. තැනට ඔබින කියමන් විශේෂයකි තැනට ඔබින කියමන් විශේෂයකි තැනට ඔබින කියමන් විශේෂයකි එයා ගන්න තැනට ඔබින කියමන් විශේෂයකි තැනට ඔබින කියමන් විශේෂයකි තැනට ඔබින කියමන් විශේෂයකි තැනට ඔබින කියමන් විශේෂයකි මේවා මේවා කිව යුතු කාරණය මේවා කිව යුතු කාරණය කෙටියෙන් පැහැදිලිව මේවා කිව යුතු කාරණය කෙටියෙන් පැහැදිලිව රසවත් ලෙස ඉදිරිපත් කරයි කිව යුතු කාරණය කෙටියෙන් පැහැදිලිව රසවත් ලෙස ඉදිරිපත් කරයි කෙටියෙන් රසවත් ලෙස පැහැදිලිව ඉදිරිපත් කරයි ආයි කියන්නද මේවා තැනට ඔබින කියමන් විශේෂයකි කිව යුතු කාරණය කෙටියෙන් පැහැදිලිව රසවත් ලෙස ඉදිරිපත් කරයි කිව යුතු කාරණය කෙටියෙන් පැහැදිලිව රසවත් ලෙස ඉදිරිපත් කරයි හරි ඊළඟට අපි දන්නවා ඉඟි වැකි
ඉඟිවැකි කියන්නේ මොකක්ද පුතේ? ඉඟිවැකි හෙවත් රූඩි කියලා අපි කියනවා. මොනවාද පුතේ? ඉඟිවැකියක් කියන්නේ, ඉඟිවැකියක් කියන්නේ තියන අර්ථේ නෙමෙයි තියෙන්නේ. ඒක ඒකපල්ලේ තව අර්ථයක් ගහලා තියෙන්නේ. අපි ඒකට කියනවා අර්ථය ඉක්මවා වෙනත් අර්ථයක්. අඟවන වැකි කියලා. නේද? ඒකේ තියෙන්නේ එකක්. නේද? හරුපෙනුනා. හරුපෙනුනා. බලන්නකෝ. හරුපෙනුනා කියන්නේ අපිට හරුපෙනා කියන්නේ නේද? හැබැයි නමුත් මේක කියන්නේ මලපැන්නා. නේද? මලපැන්නා කියන්නේ ඇසිත් අපිට පස්සේ මලපැන්නා කියන එකද? නෑ නෑ. තරහ ගියා කියද? නමුත් අපිට ඒකේ අර්ථය තියෙන්නේ ඇත්තම කිමොතින් තියෙන්නේ මලපැන්නා නේද? නේද? ඔන්න ඔයගේ කිඹුල් කඳුළු. කිඹුල් කඳුළා කියන්නේ ඇත්තම කිඹුලගේ කඳුළුද? නෑ. නේද? ඔව්. කුකුලත්ින් අරන් කියන්නේ කුකුලෙක් අතින් අරන්ද? නෑ. ඒක දෙන්නේ උදේ පාන්දර කියන දහස. එහෙනම් අපිට ඉඟිවැකියක් කියලා කියන්නේ අර්ථය ඉක්මවා වෙනත් අර්ථයක් අඟවන වැකි. මං අද බේරුනේ නූලෙන්. නූලෙන් කියන්නේ නූලකින්ද? පොඩි නූලකින් බේරුණා කියන එකද? නෑ නේද? ඔව්. නූලෙන් කියන්නේ යාන්තමින් බේරුණා කියන අදහස. මේ 99 නූලෙන් කියලා අදහස කියනවා අපි. හරි. එහෙනම් ලියා ගන්න ඉඟිවැකි හෙවත් රූඩි කියන එක. උත්තර ලියා ගන්න. ඉඟිවැකි හෙවත් රූඩි කියන එකට ලියන්න. අර්ථය ඉක්මවා. අර්ථය ඉක්මවා. අර්ථය ඉක්මවා. වෙනත් අර්ථයක්. අර්ථය ඉක්මවා වෙනත් අර්ථයක්. අර්ථය ඉක්මවා වෙනත් අර්ථයක්. අර්ථය ඉක්මවා වෙනත් අර්ථයක්. ආරූඪ කර ඇති. ආරූඪ. ආරූඪ. අර්ථය ඉක්මවා වෙනත් අර්ථයක්. ආරූඪ කර ඇති වැකි. අර්ථය ඉක්මවා වෙනත් අර්ථයක්. ආරූඪ කර ඇති වැකි. ආරූඪ කර ඇති වැකි. ආරූඪ කර ඇති වැකි. ඉංගි වැකි ලෙස හඳුන්වයි. ඉංගි වැකි ලෙස හඳුන්වයි. ඉංගි වැකි ලෙස හඳුන්වයි. හරි නේද? හරි පුතේ. එහෙනම් මම දැන් විනාඩි 5ක් දෙන්නම් ඔයාලට. කරමු බලන්න මේ ටික. මෙතන ප්‍රශ්න 10යි 15යි 25ක් තියෙනවා. බලමු 25න් කීයක් හරිද කියලා. විනාඩි 5ක් 6ක් ඇති නේද? අර්ථය ඉක්මවා වෙනත් අර්ථයක්. ආරූඪ කර ඇති වැකි. අර්ථය ඉක්මවා වෙනත් අර්ථයක්. ආරූඪ කර ඇති වැකි. ඉඟි වැකියවත් රූඩි ලෙස හඳුන්වයි. හරි, විනාඩි 5ක් ඇති නේද? ඇති. විනාඩි 10 දෙන්න. 10ක් ඕනේ නෑ නේද? හරි, මේ ටික ලියන්න බලන්න. මේ අභ්‍යාසය 25ක් තියෙනවා. 25න් කීයක් හරිද බලමු. ඉක්මනට ලියමු පුතේ. ඉක්මනටම ලියමු. හරි, ලියන්න කොහේන? ඉගේට වඩා සුපුරුදු තනිකම හොඳයිද? තනිකම හොඳයි. තනිකම හොඳයි. ඊළඟට ගහේ කටු උල් මනාද? ඒ කියන්නේ ගහේ කටු උල් කරන්න ඕනද කියලා අහන්නේ නේද? ගහේ කටු උල් මනාද? අනුන්ට කළ දේ තමන්ට පළ දේ. අම්බලම කැඩුනාට මොකක්ද?
अंबलम कैडुनाट आ गाव गाव कोटरे इधर नोटे मुकादे खाड़ी रहले मादेते खाड़ी रहले मादेत मादेते मनादे मुकादे बते मनादे उनु आलू खाड़ी रहले मादेते उनु आलू देम्मा से उनु आलू के रात किए नमने दे उनु आलू देम्मा से अरे इरान पिस्ता के फलामाल्ला वागे पिस्ता के फलामाल्ला वागे इरान अत अतुकाटा मोरकान्ना से नहीं द अतुकाटा मोरकान्ना से इरान इसका फिर रोडी वाला डे आना नहीं द उड़ा कटी देना वाके आने मौका दे उड़ा कटी देना वाके आने मौका दे उड़ा गेड़ी अवैरदी आदर्श दीम वैरदी आदर्श दीम नेद उड़ा गेड़ी देना क्या याने वैरदी आदर्श दीम उड़ा गेड़ी देना क्या याने वैरदी आदर्श दीम अतुकड़ा मोरकाना वाके नेद अरनेद वैरदी आदर्श दीम रोड़ी वाला रोड़ी क्या याने अभी उल्पांडन देना वा उल्पांडन दी म ओ उल्पांडन देना क्या है ना अनुबाल दी म वा क्या धास सकने दे बैरदी अनुबाल दी म मोलिच्चावटे क्या है अरे मोड़ी चार है मून टेका नहीं तो हमने तो वही कहा मुकाबले बोरुवटे वागे आधा सा नहीं दे इलाके वातकोतक ही आने तोरतोरु एक मंडल याने पुते वातकोतक ही आने तोरतोरु इलाके खाड़ी मुड़िए एक मनी इन्हें दे खाड़ी मुड़ी है क्या नहीं एक मनी आहास्मालिका तरणवा क्या नहीं नौकेरे ना बाला पोरोतु आहास्मालिका तरणवा क्या नहीं नौकेरे ना बाला पोरोतु आहास्मालिका तरणवा क्या नहीं नौकेरे ना बाला पोरोतु कराने बेरे दे वाले दे बालुवड़ा मटनम बलवेडा मुकादे बलवेडा क्या नारक वेडा तारुविसी उना क्या ने वेदनाकारी उना जमांग आगे उल्टे मार्कर अर्नोज मांग के ना मार्टक तारुविसी उना केरा ने दे और रिदुना वेदना कार्य उना इहे मलाक पिपुना क्या ने सातुरेटा पातुना ओ इलाके गिनी अविलुना क्या ने ओ लोक प्रश्न हरदरेकट मोहन दीम मोरसूरण वैस हाँ तद वैस नेद तद वैस मुरुंगा ते तीयनवा रावटीम मुरुंगा ते तीयनवा रावटनवा के ने रावटीम
පැවටීම වර්ණනා කළා නවත්තනෝ නේද? හීන්දාඩිය දානවා. හීන්දාඩිය දානවා. මොකද හීන්දාඩිය දානවා කියන්නේ? හීන්දාඩිය දානවා කියන්නේ බිය වෙනවා නේද? බිය වීම. මූණේ දැලි දානවා. මූණේ දැලි දානවා. මූණේ දැලි ගේවා. මොකක්ද? ඔව් අගෞරව කරනවා, නම්බුව නැති කරනවා. නම්බුව නැති වුණා කියන එක කියන්නේ නේද? හින්දාවට පත් වුණා. ඒත් හරි. යන්නේ නම් නැති වුණා. යන්නේ නම් නැති වුණා. ඔව් අසරණ වුණා කියන එක නේද? අසරණ වුණා. යන්නේ නම් නැති වුණා කියන්නේ අසරණ වුණා කියන එක. ආ හරි. 25න් කීයද? 25න් කීයද? මුරුන් ගත්ත තියෙනවා කියන්නේ රැවටීම. 25න් කීයද? 25න් කීයද? 25න් 15යිද? 25න් 15යි. 21යි. හරි. හරි පුතේ අපි ඉක්මනටම යමු යුගල පද වලට. යුගල පද. යුගල පද. යුගල පද යුගල පද. යුගල පද වලට යමු. නේද? හරි. පුතේ බලන්න මම ඔයාලට වගුවක් දීලා තියෙනවා. ඔයාලට මේ වගුව තනියම කරන්න පුළුවන් ගෙදරදී. බලන්නකො යුගල පද. යුගල පද ටික. හරි. යුගල පද. පුතේ බලන්න. සමානාර්ථයේ යුගල පද පුතේ. සමානාර්ථයේ බලන්න. අර්ථ දෙකම එක හා සමාන යුගල පද තියෙනවා නේද? බලන්නකො. මම දැන් ඔයාලට එකක් දෙකක් කියනවා. ඔයාලා මේ වගුව සම්පූර්ණ කරන්න ඕන හොඳද? මේ වගුව සම්පූර්ණ කරන්න ඕන. මම එක එක කියනවා. ඔයාලා ගෙදරදී මේ වගුව සම්පූර්ණ කරන්න ඕනේ. හොඳද? බලමු කාටද පුළුවන් මේ වගුව සම්පූර්ණ කරන්න. මේක හරියට නිකන් ගේම් එකක් වගේ. හරියට හොයලා කරන්න තියෙන්නේ. බලන්නකෝ. බලන්න එක හා සමාන අර්ථ තියෙන්නේ. මම එකක් කියන්නම්. හරිනේද? බලන්නකෝ. යාන වාහන. යාන වාහන. දෙකම එක අර්ථේ නේද? යාන කියනත් වාහන වර්ගයක්. මේ වාහන කියන්නේත් වාහන. දෙකම එක හා සමානයි. සමාන අර්ථ තියෙන්නේ. නේද? සමාන අර්ථ. ලිපි ලේඛන බලන්නකො. ලිපි ලේඛන. ලිපි ලේඛන. මේ දෙකේම අර්ථය සමානයි නේද? නේද? ඔව්. නේද? බලන්නකො. ඔව් හට්ටි මුට්ටි එක හා තනි දෙකම නේද? අන බලන්න. එහෙනම් ඒ වගුව ඒ පේළිය මේ පේළිය වල සම්පූර්ණ කරන්න ඕනේ. හරි නේද? මේක සම්පූර්ණ කරන්න ඕනේ පේළිය. බලන්න. විරුද්ධාර්ථයේ ඊළඟ එක විරුද්ධාර්ථයේ පද. බලන්නකෝ. අග මුල උස් මිදි ඈත මෑත විරුද්ධාර්ථ නේද? උස් මිදි අග මුල මේ වගේ අදහස්. බලන්න විරුද්ධයි. මුල පදයට අනිත් පදේ විරුද්ධයි. පළවෙනි එකේ මුල පදයට අනිත් පදේ සමානයි නේ. ඔව් තිරි තිරි. හරි. ඊළඟට බලමු ඊළඟ එක. පළමු පදේ අර්ථය ඇතක්. පළවෙනි පදේට අර්ථයක් තියෙනවලු. දෙවන පදේ අර්ථයක් නැහැ. බලන්නකෝ. බලන්න පළවෙනි පදේට අර්ථයක් තියෙනවා. බලන්නකෝ. මුදල් හදල් ඔප්පු දිරප්පු බලන්න මේ පළවෙනි පදේට අර්ථයක් තියෙනව නේද මේකේ අර්ථයක් තියෙනවා මේකේ අර්ථයක් නැහැ මේකේ අර්ථයක් තියෙනවා මේකේ අර්ථයක් නැහැ බලන්නකෝ වෙච්ච දෙයක් නේද තවත් අපිට ගන්න පුළුවන් ගමන් බිමන් ගමන් බිමන් නේද බලන්න මේ වගේ මුල පදේ අර්ථයක් තියෙනවා ඔව් උදව් පදව නේද ඔව් අන්නේ වගේ හරි එහෙනම් මේකත් ඔයාලට ලියන්න පුළුවන් නේද ඔව් ඒක ලියන්න පුතේ හරි ගේම් එකක් වගේ නේද ඔයාලා ලියන්න තියෙන්නේ නේද ලේසියි ඒක ඊළඟ එක
පද දෙකේම අර්ථයක් නැති යුගල පද බලන්නකෝ ඕ පද දෙකේම අර්ථයක් නැ නේද පද දෙකම බලන්නකෝ අඩුම කුඩුම නේද අඩුම අඩුම කුඩුම किसी मारते यार नहीं नहीं दे लाठ लोट किसी मारते यार नहीं नहीं दे लाठ लोट बनाने को मेवागे अनाम माना किसी में आरते यार नहीं नहीं दे अनाम माना अनाम माना अनाम माना किसी में आरते यार नहीं नहीं दे मान मेवा किसी मारते यार नहीं नहीं මේ පෙරේ නෝනේ නම් ඒක හොඳද හරි මේ පෙරේ දාන්න ඕනේ ඒක ඊළඟ බලන්න ක්‍රියාපද අර්ථයේ යුගල පද ක්‍රියාපදත් හඟවනවා ක්‍රියාපද නිකම් ක්‍රියාව ගැන කියන්නේ නේද බලන්නකෝ දැන් ඉතින් මේවට හඬා දොඩා බලක් නැහැ නේද නේද සඳුනි දැන් මේවට හඬා දොඩා පළක් නැහැ නේද බලන්නකෝ හඬා දොඩා නේද හඬා දොඩා ඊළඟට කවා පොවා ඇතිකරන්න ගත්ත මාළ ගිරවි නේද කවා පොවා බලන්නෝ මේක ක්‍රියාාර්ථ දෙන්නේ නේද හඬනවා දොඩනවා කනවා බොනවා නේද හරි මේ වගුව තනියම ලියන්න පුළුවන් නේද මේ වගුව අමාරු නෑ ලේසි හරි පද දෙක හතරවෙනි එකනේ පද දෙකම අර්ථයක් නැති ලට්ට ලොට්ට තක්කු මුක්කු නේද ඔව් හරක බාන නේ වත්තු පිටි ඒවා විවිධ අර්ථ මේවා විවිධ අර්ථ හරි හරි පුතේ එහෙනම් මම අද ඔයාලට ජන කතා පිළිබඳව හා ඊට අමතරව ඔයාලට කියලා දුන්නා සාම්ප්‍රදායික යෙදුම් පිළිබඳව හරි නේද එතකොට අරක බාණෙන්නේ පළවෙනි පදේ විතරයි හරි එතකොට පුතේ ඔයාලට දැන් අද පළවෙනි පාඩම සම්පූර්ණයෙන්ම කවර් කරා. ඒක ලේසි පාඩමක්, අමාරු නැහැ පාඩම නේද? හරි. එහෙනම් අද පාඩම ඔයාලා පුතේ ඒ සම්බන්ධයෙන් තියෙන ඔයාලගේ අච්චුපොතේ තියෙන අවබෝධය ඔයාලා ලියන්න. එතකොට ඔයාලට ප්‍රශ්නයක් නැහැ. මේ ඔයාලට එන්න පුළුවන් ප්‍රශ්න දාලා තමයි මම ඔයාලට මේ පේපර් එක හැදුවේ. හරි නේද? හරි. වත්තකොත කියන එකේ තේරුම අහනවා වත්තකොත කියන්නේ පුතේ විස්තරය තොරතුරු කියන එක තමයි වත්තකොත කියන්නේ හරි නේද හරි එහෙනම් පුතේ ඔයාලා හොඳට වැඩ ටික කරගන්න ඔයාලට ඕනේ නම් කැමති නම් පුතේ මගේ සාමාන්‍ය පන්ති තියෙනවා හැම සංගාවකම හවස එකමාරට ඔයාලට ඕන සම් කැමති අයට සම්බන්ධ වෙන්න පුළුවන් හොඳද හරි එනම් වැඩ ටික කරන්න ඔයාල හැමෝම පරිස්සමෙන් ඉන්න කොහෙවත් යන්න එපා ඔයාල හැමෝටම බුදු සරණයි ආයුබෝවන්